එවන විට පවතින දේශපාලනික වාතාවරණය ගත් විටදී විසඳුමක් නොමැතිව ඉබාගාතේ යන තැනකට අපපත් වෙමින් සිටිනවා කුමන දේශපාලන පැලැස්තර අලවන්නට හැදුවද මේ වන විට බොහොම පැහැදිලිව මුල් ආරමුදලේ ප්‍රකාශනයේ බවට පත්ව තිබෙන්නේ ජනවරමක් මැන්ඩේට් එකකට යා යුතු බවයි ලෝකෙ කිසිදු රාජ්‍යයක් කිසිදු පාලකයෙකු අපට උදව් කරන්නට ඉදිරිපත් වන්නේ නැහැ පවතින රාජපක්ෂ පාලනය හා සම්බන්ධිත පාර්ශවයන් ඒ වගේම තමයි වර්තමාන රනිල් වික්‍රමසිංහ පාලනය ජනතාවගේ අභිලාෂය මතපත්තුණු පාලනයක් විදිහට ලෝකය තාමත් පිළිගන්නට එකඟ නැහැ. එවන් පරිසරයක් ඇතුළතදී මේ වන විට අප මුහුණ දෙමින් සිටින්නේ ජනතා වරමට ඉඩ නොදී බලය පවත්වාගෙන යාමේ තත්වයක අනපේක්ෂිත ආකාරයේ වුණු අත්දැකීම් සමුදායකටයි. ये वनविट बांग्लादेश स्टाफ लेवल एग्रीमेंट के डॉलर बिलियन हतराय दशम पहाक अनुमत बुना बांग्लादेश पहासुएन में करगान पुलवांग में ओउन में वनविट नय नोगेवन राज्यक बावट पात्वन एति निसा है भाई अपे वारदा कुना ए तमाई ඔය අලිසා බ්‍රියුණත් හර්ෂද සිල්වලා වුණත් ලංකාව ඩිෆෝල්ට් කියලා ප්‍රකාශයට පත් කරන්න කලින් හිතන්න තිබුණා ටිකක් අපිට කොහොමද IMF එකෙන් ඊළඟට මූල්‍ය ආධාරයක් ලබා ගන්නෙ ණය නොගෙවෙන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම තුළ ඇත්තටම අද වෙනකොට IMF එක අපිට දීලා තියෙන කොන්දේසිය වෙන්නේ අපේ ණය හිමියන්ගෙන් අහලා කියන්න එයාලා ලෑස්තිද අපි ණය නොගෙවා සිටීමට ප්‍රධාන වශයෙන් ජපානය ඉන්දියාව චීනය මේ කියන රාජ්‍යයන් කුමන තැනකද ඉන්නේ අපි ණය නොගෙවා සිටියොත් කියන දේ තමයි මේ වෙද්දී IMF එක අහන්නේ. ඒ වගේම තමයි ISB සවරින් බොන්ඩ්ස් තියෙනවා. මේ දේවල් වලට අදාළව කොහොමද ඔවුන්ගේ ප්‍රතිචාරය කියලා අහනවා. ඊට අමතරව අපට ණය දුන්නු සංවිධාන තිබෙනවා. ඔවුන්ගේ ප්‍රතිචාරය මොකක්ද? ඒක තමයි IMF එක අහන්නේ. හැබැයි ওই ප්‍රතිචාරය කියන කොටස අපට ඉෂ්ට කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. අපි මේ රට ණය ගෙවමින් සිටියේදී IMF එකේ සහනය ලබා ගත්තා. අන්න එතනදී ඇත්තටම අපිට ලොකු වරදක් වෙලා තිබෙනවග අප සියලු දෙනා තේරුම් ගත යුතුයි. IMF යනකොට ඩිෆෝල්ට් එලා මේක soft default ද hard default ද කියලා කතාවක් නැහැ. ලෝකය පිළිගන්නේ ලංකාව ඩිෆෝල්ට් කියලා. ඒ නිසා අලිසබ්‍රිලා ලංකාව ඩිෆෝල්ට් කියලා කියන්න කලින් ගොඩක් දේවල් හිතන්න තිබුණා. ඒ වරද්දගත්ත වරද්ද ගැනීමේ ප්‍රතිවිපාකය තමයි ඩොලර් බිලියන 3ක් ඉල්ල ගන්න අද වෙනකොට නටන්න වෙලා තියෙන නාටකම කොයිතරම්ද කියලා ඔබට දැන් තේරෙනවා ඇති. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කිව්වේ අපිට IMF ගයිඩ්ලයින්ස් එක එළියට දාන්න පුළුවන් මේ නෙගෝෂියේෂන්ස් ඉවර වුණාම කියලා. ඉතින් ඇත්තටම මේ වන විට මේක ළඟපාතක ඉවර වෙන තැනක නැහැ. ඒ නිසා මේ වෙනකොට මේ දුවන එදා වේල ටුවර්ස් ගේම් එක කවදා වෙනකන් අරන් යන්න පුළුවන් වේද කියන එක නම් බොහොම ලොකු ප්‍රශ්නයක්. මොකද හේතුව මේ මොහොත වෙන විටත් අපි ආනයන අතිවිශාල සංඛ්‍යාවක් සීමා කර එපමණක් නොව අපට මේ වන විට ගෙවන්න නැති ණය සියල්ල නොගෙවා සිටින තත්යක් තුලයි අපි මේ විදිහට ඉන්නේ. ලංකාව කොහෙන් ගොඩ යන්නද කියන එක හිතා ගන්න බැරි තරම් බරපතල තැනකට ඉර වී තිබෙනවා. අපට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ජනවරමකට ගිහිල්ලා ඒ ජනවරම ගත්තගෙන් පස්සේ අපට රට කරගෙන යන්න අමාරුයි. මේ රටේ ජනතාව ගැන හිතලා මේ රටේ පෙර පැවති දූෂිත පාලන තන්ත්‍රය අවසන් වෙලා තියෙන්නේ. නව පාලනයක් තියෙන්නේ. අපිට යම් ආකාරයක රිලීෆ් එකක් ගන්න, අපිට යම් ආකාරයක හුස්ම ගන්න, කරුණාකරලා අපිට සහයෝගයක් දෙන්න, අපි අලුත් ජනවරමක ඉන්න කියලා ලෝකයට ඉල්ලන්න පුළුවන් chance එක තමයි මේ කාලකන්නි දේශපාලඥයෝ තමන්ගේ බලය කියන සාධකය පාදක කරගනිමින් කල් මරමර කටයුතු කරමින් ඉන්නේ. මේ කල් වැරීමකින් තොරව ජනමතයක් විමසන තැනකට ගියා නම් බොහොම පැහැදිලිව ලෝකෙන් අපට උදව් උපකාර ගන්න පුළුවන්. ලෝකේ රටවල් උදව් කරනවා. අද වෙනකොට ලංකාවට ද්‍රව්‍යමය ආධාර විතරක් එවලා මූල්‍යමය ආධාර නොදී ඉන්න තැනට පාලකයෝ පත් වෙලා තියෙන්නේ මුන්ට දීපුවා මුන් පට්ට හොරු හින්දා. මුන් අම්බානක හොරා කාපු හින්දා. අමරිකානු ඩොලර් බිලියන 51ක් ණය ගත්ත රටක්
මේ විදිහට හිඟන තත්ත්වයකට පත් වුණා කියන එක ලෝකේ පාලකයන්ට හිතා ගන්න බෑ සියලු සම්පත් වලින් අනුන රාජ්‍යයක් මෙහෙම වැටුනේ කොහොමද කියන එක ලෝකයට ප්‍රශ්නයක් ඒ නිසා තව එක රුපියලක්වත් මූල්‍ය ආධාර විදිහට දෙන්න උන් ලෑස්ති නැත්තේ මේ අක්කු දුන්න සල්ලි ඔක්කොම හොරා කනවා කියන බය ලෝක නායකයින්ට තිබෙන නිසා කරුණා කරලා Tamange දේශපාලන න්‍යායපත්‍ර අඳින්න කාලයක් නැහැ අවුරුදු 70 80 පැනපු දේශපාලනඥයින්ගේ අනාගත දේශපාලන ගේම් වෙනුවෙන් මේ රටේ උපදින නූපදින දරුවන්ගේ ජීවිත මෙහෙම විනාශ කරන්න එපා කියන බොහොම ගෞරවණීය ඉල්ලීම කරනවා මේ ගහන ගේම් එකේ අවසන් බලාපොරොත්තු බවට පත් වෙන්නේ කොහොම හරි තව දුරටත් බලේ රැඳී සිටීම ගෙවල් වල ලොකු ලයිබ්‍රරි තිබ්බට සෑහෙන්න පොතපත කියෙව්වට තමන්ගේ බලය අත්හැරලා ඉවර වෙලා ජනවරමකට ඉඩ දීලා එතනින් පස්සේ පාලන තන්ත්‍රයක් ගොඩනගන්න බරමත් වෙන්න බෑ කියන්නේ මොන පොතපත කියෙව්වත් වැඩක් නෑ මහත්තයෝ ඒකයි ඇත්ත කතාව ලංකාවේ දේශපාලනය බරපතල ආකාරයේ විකෘතියක් දැන් නිර්මාණය වී තිබෙන්නේ මේ විකෘතිය කොතරම් බිහිසුණු ලෙස බලපා තිබේද යත් ජනවරම එනතුරු ලෝකය අපට උදව් කරන්නේ නැත අපි දැන් කාලයක් ලබා දී බලාගෙන සිටියා මේක විසඳන තැනකට එන්න පුළුවන්ද කියලා. නමුත් එහෙම විසඳන්න පුළුවන් තැනක නෙමෙයි තියෙන්නේ. මොකද වෙනදා අපි ඉල්ලපු ගමන් දෙන ලෝකය අද අපට එහෙම දෙන්න සූදානම් නැහැ. ඒ නිසා මේ පාරවත් අපි ලෝකය කියන දේ කරන්න ඕනේ. IMF එක බොහොම පැහැදිලිව බලාපොරොත්තු වෙනවා. ජනවරමකට ගොස් ඒ ඔස්සේ මේක විසඳා ගැනීමක්. ඒ නිසාවත් 16 වතාවක් බොරු කළ නිසාවත් මේ වතාවේදීවත් හරි දේ කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න මැදිහත් වීම දේශපාලකින්ගේ පැත්තෙන් අනිවාර්යෙන් බිය යුතුව ඇත. එය එසේ නොවන තාක්කල් සිදුවන්නේ මේ රටේ මිනිසු තව දුරටත් දුක් විඳින එකයි. තරුණ දරුවන්ට වාහනයක් ගන්න විදිහක් නැහැ. ගෙයක් හදා ගන්න විදිහක් නැහැ. සුකෝපභෝගී කියලා මේ බොහොම පැත්තකට දාන ඇපල් ගෙඩිය දොඩම් ගෙඩිය කියන එක දරුවෙකුට රස විඳින්න අවස්ථාවක් නැහැ. ඔව් හරි දේශීය පළතුරු ඔක්කොම දිනනවා තමයි. නමුත් බොහොම පැහැදිලිව ප්‍රශ්න තියෙන්නේ මේ දේශීය පළතුරු කියලා කතා කරාට ඒවයේ මිල ගණනු ඇපල් දොඩම් ගානටම ඇවිල්ලා ඉවරයි මහත්තයෝ. මේක බරපතල විකෘතියක් නිර්මාණය කරපු රටක් බවට පත් වෙලා ඉවරයි. මේ ආනයන ගැන බැනලා අපනයන ගැන ප්‍රවර්ධනය කරන්න කියනකොට අපනයන වලට ටැක්ස් එකක් ගහලා දේශීය වෙළඳ පොලේ බාණ්ඩ හාසේවත් දේශීයව සපය ගන්න දේවලුත් මහා ඉහෙරට ගිහින් තියෙන වෙලාවකදී මොන කතාද කොයි පැත්තෙන් කතා කරන්නද කියලා හිතා ගන්න බෑ. වෙළඳ පොළ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු රටක ඔබ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ හැමෝම තමන්ගේ ලාභාන්තිකේ උපරිම කර ගන්නවා හැරෙන්න සමාජ සුබ සාධනයක් ගැන හිතන තැනක මේ වෙද්දි නැහැ. ස්ථාවර වැටුප් ගන්න මිනිස්සු ටික අනේක විද දුක් විඳිනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉදිරිය වෙලා නැහැ. වැට කපන මිනිහත් තමන්ගේ ගාන දැන් රුපියල් 23000 කරගෙන තනකොළ කපන මිනිහත් 23000 කරගෙන වට හදන මිනිහත් රුපියල් දෛනික වැටුප රුපියල් 23400 කරගෙන හැබැයි ස්ථාවර ආදායම් ලාභියා ඒ ලැබෙන වැටුප් සොච්චම ආදායම් බද්දරත් යටත් කළ ජීවත් වෙනවා හිතන්න කොච්චර ලොකු ප්‍රශ්නයකද අපි ඉන්නේ කියලා ඒ නිසා ස්ථාවර ආදායම් ලාභීන් මධ්‍යම පාන්තිකයින් මේ වෙලාවේ වැටිලා තියෙන තත්වයට කිසිදු ආකාරයේ තිරසාර වැඩපිළිවෙලක් නැහැ පුද්ගලික රෝහලකින් බෙහෙත් ගන්න බෑ රජයේ රෝහල් වල බෙහෙත් නැහැ සාමාන්‍ය ස්කෑන් එකක් බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න ගියාම ගාස්තුව අති විශාලයි හිතන්න පොඩ්ඩක් මේ දේවල් අපි දැක්ක අර චෙෆ්ලා ටිකක් පාරට බහලා කෑ ගහනවා අනේ මහත්යෝ සුද්ධ ලංකාවට ගේන්න කලින් කොච්චර වැඩ ටිකක් තියනවද කරගන්න ඒ කියන්නේ සුද්ධ ලංකාවට එන්න නම් ඊට අදාළ වුණු පරිසරයක් රට ඇතුලේ ගොඩ නැගෙන්න අවශ්‍යයි එහෙම නැතුව ඔන්න රට තියනවා උද්ඝෝෂණ නැහැ දැන් සුද්ධෝ එන්න කිව්වට එන්න විදිහක් නැහැ මේ වෙද්දි පොඩි පොඩි කර්මාන්ත කොච්චර වැහිලා ගිහිල්ලාද කියලා ඔය මේ දේශපාලන පක්ෂ වලින් ඡන්දෙ ඉල්ලපු කෝකියෝ ටික දැනගන්න ඕනේ කරුණා කරලා මේ මොහොතේ පවතින தত্ত্বය හරි විදිහට විග්‍රහ කරගන්න විග්‍රහ කරලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවල නෙමෙයි ලෝකයේ ඉල්ලන න්‍යාය පත්‍රයට අපි රට වෙනස් කරගන්න ඕනේ නැතිනම් කොතන මේක නතර වෙයිද කියාගත නොහැකියි